ආයුබෝවන් කලම්බු ටෙලිවිෂන් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම බියුමන් දායක නායක ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. රට හදන පෙරලිකාර වැඩපිළිවෙල ගැන අගමැති පාර්ලිමේන්තුවට කියයි. විමල් අලුත් හවුලක් සමග පුංචි ඡන්දයට. කුමාර් මහත්තයා අත්අඩංගුවට ගැනීම දේශපාලන ප්‍රශ්නයක්. 150ක් යට කරමින් පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක් බිම. ප්‍රථමයෙන් දේශීය පුවත්. තායිලන්තයේ සිවුදින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-883 දරන සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඊයේ රාත්‍රී 11:20 පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා. තායිලන්ත සංචාරය සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත් වූයේ පසුගිය පළමු වෙනදා. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජකීය සම්බන්ධතාවලින් නිමිත්තෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රියුත් චානෝටා මහතා කළ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට සහභාගී වුණා. දෙරටේ රාජනායකයන් අතර එහිදී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්වුණා. මහියංගන විහාරයේ සිට තායිලන්තයට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක්ද ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුවටද සහභාගී වුණා. ඊයේ පස්වරුවේ හෙතම තායිලන්තයේ සරාපතුම් මාලිගයේදී එරට ඔටුන්න හිමි මහා චක්‍රී සිරින්දෝන් කුමරිය මුණ ගැසුණා. ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවේ පදනම තිරසාර බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම පදනම මත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බව හෙතම පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. සාම්ප්‍රදායික චින්තනයෙන් හෝ ක්‍රමවේදයකින් තවදුරටත් මේ ගමන ඉදිරියට යා නොහැකි. එසේම පැලැස්තර විසඳුම් දමමින් නෑබරින් රට පීඩනයට පත් කරමින් මේ ගමන යා නොහැකි. මේ ඉදිරි ගමන සඳහා අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙයයි. 2023 වසර වන විට අප නිදහස ලබා වසර 75ක් සම්පූර්ණ වෙනවා. අපි හරිමග ගමන් ගත්තොත් නිදහසින් 75 වන වසර වෙද්දී අපට ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් වීමට ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. පසුගිය රජය කරන ලද ප්‍රකාශයන් කෙසේ වෙතත් සැබෑ සත්‍ය නම් ශ්‍රී ලංකාවේ පිටපළාත්වල ආර්ථික වර්ධනය කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට දිස්ත්‍රික්වල වර්ධනයට සාපේක්ෂව බරපතල ලෙස පසුගාමී තත්ත්වයක පැවසිනවා. රජය විසින් සියලු සේවාවන් සැපයුතු යන සංකල්පය තවදුරටත් පවත්වාගෙන යාම දුෂ්කරයි. ඒ නිසා තරඟකාරීත්වය හා නිෂ්පාදන ඵලදායි කෙරෙහි අවධානය යොමු කිරීමත් ඊට සමගාමීව ශක්තිමත්තා විධිමත් සමාජ ආරක්ෂණ ජාලයක් සැකසීමත් අප කළ යුතුයි. මේ බැවින් රට වෙනුවෙන් රටේ අනාගත පරම්පරා වෙනුවෙන් සත්‍යයේ නාමයෙන් අප නිවැරදි තීරණ ගත යුතු වෙනවා. මේ සමහර තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්, තරමක් තිත්ත වෙන්න පුළුවන්. ඒත් අපි තිත්ත බේත් බොන්නේ අසනීපය ඉටුවාටම සුව කරගන්නයි. මූලික පියවර හැටියට අප ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. 130කට ආසන්න ජනතාවට සින්නක්කරව දේශපාලන නිවාස අයිතිය ලබා දෙනවායි. අප සිංගප්පූරුවේ තමසේක ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමා සහිත සමාගමක් ස්ථාපිත කරන ස්ටේට් හෝල්ඩින් කෝපරේෂන් ලිමිටඩ් රාජ්‍ය ව්‍යවසාය කොටස් ඒ සමාගමට පවරනවා. පුද්ගලික ආයතනීමෙන් මූල්‍ය විනයක් සහිත වෙළඳපොළට අනුරූපව තීරණ ගැනීමේ බලයම සමාගමට ලබා දෙනවා. කෘෂි ශාස්ත්‍රයේ මෙන්ම ධීවර ශාස්ත්‍රයේද නවීකරණ කටයුතු සිදු කිරීමට අප ක්‍රියා කරනවා. රැකියා දශලක්ෂයක් ඉලක්කය වසර 5ක් දී සපුරාලීමට අවශ්‍ය පසුබිම් අප සකස් කරනවා. එසේම කොළඹ විශේෂිත මූල්‍ය ආ ව්‍යාපාර ප්‍රදේශයක් නිර්මාණය කරන්නට අප සැලසුම් සකස් කර තියෙනවා. කොළඹ වරායසා කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම සහ සංවර්ධනය කරනවා. වැඩකට ගත නොහැකිව සුදු අලිබර පත් වී ඇති මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය ආදායම් ලබන වැඩක් ඇති ආයතන වලට පත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් අප සිදු කරනවා. අධ්‍යාපන සම්බන්ධයෙන් විප්ලවීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්
ජාත්‍යන්තරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා 3 අවුරුදු පොලි රහිත ණය සහදාන ක්‍රමයක් සකස් කරනවා. පොත් සඳහා පනව ඇති බද්දත් ක්‍රීඩා භාණ්ඩය සඳහා පනව ඇති බද්දත් ඉවත් කරනවා. අප ගොඩනගවන ආර්ථිකයේ සැමට හිතසුව පිණිස වන ආර්ථිකය. සංවර්ධනයේ ප්‍රතිඵල විෂම ලෙස බෙදී යාම පාලනය කරන ආර්ථිකය. බහුජන හිතාය බහුජන සුඛාය ආර්ථිකය. මාසික වැටුප් ලබන පිරිස මත කිසිදු ආකාරයක බරපිටවීමක් මෙවර අයවැය මගින් සිදු නොවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ මෙවර අයවැය ජන ජීවිත පහසු කරවන්නක් බවයි. 20 වෙනිදා ඉදිරිපත් කරන අයවැය තුළින් අංග සම්පූර්ණ ආර්ථික ප්‍රතිපත්තිය අපි පෙන්වා දෙන්නම්. අපට තිබෙන්නේ දෙකක් කරන්න. මේ රටේ ආර්ථික අලුත් ආකාරයකට ඉදිරියට ගෙනියන්න. ඒ ගෙනිනවා වගේම තියෙන නාස්තිකාර වියදම නැති කරන්න. දූෂණය අඩු කරන්න නෙමෙයි දූෂණ නැත්තරම නැති කරන්න. ඒ නිසා අප මේක අලුත් ආකාරයකට ගෙනියන එක තමයි පෙන්වන්න තිබෙන්නේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අලුත් පෙරමුණකින් තරඟ කරන බව විමල් වීරවංශ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළා. හෙතෙම මෙහිදී සඳහන් කළේ එම පෙරමුණට එක්කර ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග සාකච්ඡා කරන බවයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ඉන්න දේශපාලන පක්ෂ 10ක පමණ ප්‍රමාණයක් ඒ වගේම එතනින් එළියේ ඉන්න තවත් දේශපාලන පක්ෂ කීපයක් සමග සාකච්ඡා කරලා පොදු පෙරමුණකින් එහෙම නැත්නම් ඒකාබද්ධ පෙරමුණකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වදින්න විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක ජනතා සේවක පක්ෂයේ වර්තමාන නායක සෝමවංශ අමරසිංහ මහතා සමගත් මේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරලා එතුමාගේ පක්ෂයත් මේ ක්‍රියාදාමයට එතුමාගේ කැමැත්ත අනුව සම්බන්ධ කරගන්න. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු වූවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය වහා හෙළි කරන ලෙස අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගුඩ මහතා කියා සිටියා. ඔහු ලංකාවේ පුරවැසියෙක් ලෙස බාර අරගෙන ඔහු ලංකාවේ කෙනෙක් කියන එක බාර අරගෙන ඔහුගේ යම් වරදක් තියෙනවා නම් ඒකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට ලෑස්ති. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔහු ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා. ඔහුට පුරවැසිභාවය නොදී ඔහු ලංකාවෙන් බලෙන් පිටමං කරන්න යනවා. ඉතින් ඒක අපි දකිනවා ඒක දේශපාලන ප්‍රශ්නයක්. කියන දේවල් වලින් නෙමෙයි කරන දේවල් වලින් තමයි තහවුරු වෙන්නේ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ සම්බන්ධයෙන් ඔබේ දේශපාලන ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්න. ඒ දේශපාලන ප්‍රතිපත්තිය පුද්ගලයෙකුට තමන් කැමති රටේ තමන් ඉපදිච්ච රටේ ජීවත් වෙන්න සහ දේශපාලනය කරන්න තියෙන අනුලංගනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් එක්ක ඒ ප්‍රතිපත්තිය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නීති පොත් පෙරලීම ඇතුළේ නෙමෙයි. නීති පොත් ඇතුළේ විසඳන්න දැන් ප්‍රශ්නයක් නැහැ. අධිකරණය කියලා තියෙනවා නීති පොත්වල මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා විසඳන්න. ඒ නිසා නීති පොත්වල නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දේශපාලන වේදිකාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕමාන්හිදී සියදිවි නසාගත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ නිවස සොයා යාමට අපට හැකි වුණා. ඒ ඇය පදිංචිව සිටි රාගම බටුවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස වෙතයි. අදාළ කාන්තාවගේ සැමියා එම සිදුවීම සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වුවේ මෙලෙසයි. ඒක යැව්වේ මේ ගමේම මේ කෙනෙක් තමා මේ ඒජන්සියට එක්කන් ගිහින් තියෙන්නේ. එයා එක්කන් ගිහලා තියෙන රන්වින් ඒජන්සියට රන්වින් එකෙන් බාර දීලා තිනවා අම්බ්‍රියාස් කියලා මේ ඒජන්සියකට. එයාලා තමයි යව්වේ. ගිහලා මාසයක් විතර යනකම් ඒ හැටි ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ ඒ ගිය ඒ මාසයක් විතර සාමාන්‍ය පහුනේලේ ඉඳලා ඉඳන්ම එයාට එන්න ඕන කියලා කරදර කරා. එපාර මම ඒජන්සි වලට කිව්වා මෙයා එවන්න මෙයා මේ ඉන්න බෑ කියනවා කියලා. ඒජන්සියට ගිහින් නිතර කිව්වත් මේවුන්නේ නැහැ. ඉතින් යා නිතරම කරදර කර කර කියනවා මට කරදරයි මෙහෙමයි මේ ගෙන්න ගන්න කියලා. ඊළඟට මං ගියා මේ විදේශ සේවකට ගියා. ගිහිල්ලත් කිව්වා මෙයා මේ ඇවිල්ලා තියෙන විසිට් වීසා ඒක නිසා අපිට බාර ගන්න බෑ කියලා.
එපාර විසිට් වීසා කියලා බාර ගන්න බැරි කොම මම අහුව දැන් එකට මෙන මොනවද කරන්න කියලා. ඒවා එපාර කිව්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොටුවේ තියෙන්නේ. ඒකට යන්න කියලා. ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශයට මම මේ ගියා. ගියාම එහෙදි කිව්වා මේමයි මේ ගෙන්න ගන්න ඕන සල්ලි ඕන මේ සල්ලි විදන් කරන්න පුළුවන් ද ගෙන්න ගන්න කියලා. මම කිව්වා මට සල්ලි විදන් කරන්න විදියක් නැහැ. යා අපිට සල්ලි තියෙනවා නම් යා රට ගියන රට යන්නේ නැහැ. මමත් මේ බයිපාස් එකක් කරලා ආසනීපෙන් ඉන්නේ. ඉතින් ආපසු ගෙන්න ගන්න කිව්වට ඉතින් ඒක ඒජන්සියට කිව්වට ඒජන්සිය කියනවා ආ හොඳින් ඉන්නවා මෙහෙමයි කියලා. ඒත් එයාලා ඒජන්සිය එහෙම කිව්වට මම කිව්වා මට කියලා වෙලා තියෙන්නේ හරි කරදරය ගෙන්න ගන්න කියලා. ආහා මම අද කතා කරන්න හෙට කතා කරන්න කියලා ඔහොමම මාස 3ක් විතර ඇද්දා. ඊට පස්සේ තමයි ඕමාන් එකට යවුවා කියලා ආරංචි වුණේ. එහෙ හරි හොඳයි කියලා ඒත් ඊට වඩා අන්තයි. පස්සේදී මේ ආරංචි වුණා. ඉතින් එයාට ඉන්න බෑම කියලා කියනවා. මං ඊට පස්සේ දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයට මං එන්ට්‍රි දාපු එකට තාමත් පණිවිඩයක් මුකුත් ආවේ නැහැ. ආපහු එයාලා කිව්වේ ඩුබායි එකට දැන්නුවා ආවේ නැහැ කියලා. පස්සේදී මං ආපහු විදේශ අමාත්‍යාංශයට ගිහිල්ලා ටන් අඬලා කිව්වා මේ මේක කරන්න මේ මේක මට උදව්වක් කරන්න මෙයාට ඉන්න බෑ කියනවා. මෙයාගේ ජීවිතේ නැතුණාට පස්සේ ගෙනල්ල වැඩක් නැහැ. ඒක නිසා මට මේක කොහොම හරි මේව කරන්න. ඒ පාරේ ඒගොල්ලෝ එන්ට්‍රි බාරගත්තා. බාර අරගෙන මේ 6 වෙනිදාට තමයි මේ මේ එයාලා මේ ඒ පරීක්ෂණය තිබුණේ. තියන්න තිබුණේ. ඒ වුණාට ගිය ඔක්තෝබර් 29 වෙනකොට එයා නැති වෙලා. පොදු දේපළ පනත යටතේ චෝදනාවට ලක්ව සිටින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අද අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 60ක සිල්රදි බෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් චෝදනාවට ලක්ව තිබෙනවා. එම දෙදෙන අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 17 වෙනිදා නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට දෙනුම් දී තිබුණා. ඒ අනුව එම දෙපළ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අධිකරණයට යම් අපහාසයක් වූයේ නම් සමාව අයදින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ ස්ථානාධිපතිවරයෙකු වන SSM සාධික මහතා අධිකරණය හමුවේ පැවසුවා. හෙතෙම සඳහන් කළේ රාජකාරී කටයුත්තක් යෙදීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වූ බවයි. සමූහ ව්‍යාපාරයේ අධිපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අද උදෑසන මෙලෙස මිය ගිය බව වාර්තා වුණා. 1939 ජූලි මාස 5 වෙනිදා මීගොඩදී උපත ලද ඇය මිය යන විට 76 වෙනි වියේ පසු වුණා. චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන ඇය දරුවන් සිව් දෙනෙකුගේ මවක්. ප්‍රකට සමාජ සේවිකාවක් වන සෝමා එදිරිසිංහ මහත්මිය දේශබන්ධු දේශශක්තිය යන ගෞරවනාමයන් ගෙන්දෙන් පිදුම් ලබා ඇති අතර චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කර තිබෙනවා. සෙයිලම කිනිහිරියාමල් ඉරමැදියම අසනිවර්ෂා රෑදනියල් දවල්මිගිල් ඇය නිෂ්පාදනය කළ චිත්‍රපට 12 අතරින් තවත් කිහිපයක්. ඇයගේ නිර්මාණයන් සරසවි ජනාධිපති OCIC ආදී සම්මානයන් ගෙන්ද පිදුම් ලැබුවා. අසරණ ජනතාව වෙනුවෙන් මෙන්ම කලාකෙද අස්වද්දාලීම සඳහා විශාල මෙහෙවරක් කළ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බුරැල්ල පුදුසුසාන භූමියේදී අදපස්වරු 6:35 සිදු කෙරුණා. සිව්දිග තොරතුරු කෙටියෙන් ගෙනෙන සිව්දිග විශේෂාංගය දැන්. ලංකාවට පත්වා නවත අනාධිපතිවරු සිව් දෙනෙක් අද පෙරවරුවේ සියාක්‍රපත් බාර දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඔවුන් සියාක්‍රපත් බාර දුන්නේ ජනාධිපති කාර්යාලයේදී. දකුණු සූඩානයේ කසකස්ථානයේ සහ සර්බියාව යන රාජ්‍යයන් හා කුවෙත් දේශය වෙනුවෙන් මේ නවත අනාධිපතිවරු පත් කර තිබෙනවා. සෞදි අරාබියේ දමාම්හි කොන්සල් ජෙනරාල් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු ඇමතිනි තලත අතුකොරල මහත්මිය උපදෙස් ලබා දුන්නා. ඒ සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා එරටට පිටත්ව යාමට පෙර අමාත්‍යවරිය හමු වූ අවස්ථාවේදී අද සිදුවීම හමුවේදී අමාත්‍යවරිය පවසා ඇත්තේ දමාම් මේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් රැකියාව කරන බැවින් එහි කොන්සල් ජෙනරාල් කාර්යාලයක් විවෘත කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි. මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසද අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා. මෙගා වුඩ්සියේ එක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා සමෘද්ධි බැංකුව මගින් දිවිනගම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියන 17ක මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට එකඟතා පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම මහපරිමාණ සුළං බලාගාර උද්‍යානය ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය මන්නාරම් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතයි.
රංජිත් සියඹලාපිටියේ සහ SP දිසානායක අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම බලාගාරයේ ඉදිකිරීම පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබෙනවා. තේ සහ රබර් සඳහා ස්ථාවර මිලක් නියම කරන ලෙස රජයට බල කරමින් රත්නපුර අයගම ප්‍රදේශයේදී ඊයේ විරෝධතාවක් පැවැත්තුණා. එච් ගුණසේකර හා ජානක වක්කුඹර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඊට එක්ව සිටියා. ඉදිරි අයව මගින් ජනතාවට සහන ලබා දෙන ලෙසද එම උද්ඝෝෂකයන් එහිදී ඉල්ලා සිටි අතර ආණ්ඩුව LTT සැකකරුවන් සියල්ල නිදහස් කිරීමට යෑම බරපතල ගැටලුවක් බවද අවධාරණය කෙරුණා. පළාත් සභා මන්ත්‍රී අනුර විධානගම මහතා අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණියා. එම කොමිසමේ ලේකම් ලැසිද්ද සිල්වා මහතා සඳහන් කළේ මයිඅඟනේ රජයේ ඉඩම් අයථා පරිහරණයක් සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශය ලබාගත් බවයි. පක්ෂය එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් තමා ජනපති වූවා හා සමානයයි මියන්මාර් විපක්ෂ නායිකා අවුන් සාන් සුකී මහත්මිය ප්‍රකාශ කරනවා. එළඹෙන ඉරිදා මෙම ඓතිහාසික මැතිවරණය පැවැත්වීමට නියමිතයි. පක්ෂ 90කට අධික සංඛ්‍යාවක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටිනවා. සුකී මහත්මියගේ NLD පක්ෂය මැතිවරණයේදී ප්‍රබල තරගයක් ලබා දෙනු ඇතැයි එරට දේශපාලන විශේෂඥයන්ගේ අදහසයි. වසර 25කට පසුව එරට පවත්වන ප්‍රථම නිදහස් මැතිවරණය ලෙස මේ ඉතිහාසගත වෙනවා. කෙසේ වෙතත් අවුන් සාන් සුකී මහත්මිය චෝදනා කරන්නේ එරට මැතිවරණ කොමිෂන් සභාව සිදුවන ආක්‍රමිකතා පිළිබඳ කිසිදු පියවරක් නොගන්නා බවයි. ඇගේ ප්‍රකාශවල ශක්තිමත් හා තීව්‍රභාවයෙන් පෙනී යන්නේ මෙවර කෙසේ හෝ මියන්මාර් මැතිවරණ ජයග්‍රහණය කරනු ඇතැයි යන්න බව BBC පුවත් සේවය වාර්තා කළා. පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක් කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් ගණනාවක් සුන්බුන් අතර සිර වී ඇතැයි විශ්වාස කරන අතර එම පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ප්ලාස්ටික් උපකරණ නිපදවන මහල් 4කින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටා තිබුණා. සිද්ධිය වූ අවස්ථාවේ කම්කරුවන් 150කට අධික සංඛ්‍යාවක් එහි රැඳී සිට ඇති අතර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරමින් තිබූ බව එරට මාධ්‍ය වාර්තා කළා. මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කළේ සුන්බුන් අතරින් පුද්ගලයන්ගේ විලාප හඬ ඇසුණු බවයි. තුවාලකරුවන් 70ක් මේ වන විට රෝහල්ගත කර ඇති බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා. කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම තත්ත්වය පහළ මට්ටමක පැවතීම මෙම අනතුරට හේතු වනට ඇතැයි මත පළ වුණා. තවත් පිරිසකගේ අදහස වූයේ මීට 200කට පෙර පාකිස්තානයට බලපෑ භූමිකම්පාව මේ ගොඩනැගිල්ල කඩාවැටීමට හේතු වන්නට ඇති බවයි. සිනායි අර්ධද්වීපයේදී මගීන් 224 දෙනෙකුට මරු කැඳවමින් රුසියානු ගුවන් යානා අනතුර සිදුවීමට හේතුව සම්බන්ධයෙන් පළවන අදහස් සාපේක්ෂ බව ක්‍රෙම්ලිනය පෙන්වා දෙනවා. එහි ප්‍රකාශක දිමිත්‍රී පෙස්කොව් ඒ බව සඳහන් කරමින් පැවසුවේ අනතුර සම්බන්ධයෙන් විවිධ මතවාද පැවතියද එය තහවුරු කළ හැක්කේ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව බවයි. අමෙරිකාව හා බ්‍රිතාන්‍ය මේ අනතුර සම්බන්ධයෙන් ඇතැම් නිගමන ප්‍රකාශයට පත්කිරීමත් සමග මේ අදහස් පළ වුණා. ඇමරිකානු බුද්ධ්‍යංශ සැක කරන්නේ මේ IS ට්‍රස්ස සංවිධානය විසින් සිදු කරන්නට ඇති බවයි. පසුගිය දසිනයි අර්ධද්වීපයට කඩාවැටුණු KGL 9268 දරන රුසියානු ගුවන් යානයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබුණා. ඒ අනුව ඊයේ සිදු කළ හඬපට පරීක්ෂා කිරීමේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. ගුවන් යානයේ රේඩාර් පද්ධතින් අතුරුදන් වීමට පෙර නියම කුටියෙන් සැක සහිත ශබ්ද ඇසුණු බව එමගින් ඉහළ වී තිබෙනවා. යානයේ ඊජිප්තුවේ ෂාම් එල් සේක් නගරයේ සිට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් දක්වා පියාසර කරමින් තිබියදී මෙම අනතුර සිදු වුණා. රුසියානු බලධාරීන් පවසන්නේ අනතුර පිළිබඳව මෙතෙක් කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි. එංගලන්තයේ සමග පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයගත් පකිස්තානය 2-0 ලෙස තරගාවලියේද ජයග්‍රහණය වාර්තා කළා. තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔවුන් ජයගත්තේ ලකුණු 127කින්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වුණා. එහිදී ප්‍රථමයෙන් ලකුණු රැස් කළේ පකිස්තානයයි. සියලු පිතිකරුවන් දැවී ඔවුන් ලකුණු 234ක් ලබා ගත්තා. ජේම්ස් ඇන්ඩර්සන් පකිස්තානු පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගැනීමට සමත් වුණා. එංගලන්ත කණ්ඩායම සිය ප්‍රථමිනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 306ක් රැස් කළා. ෂොයිබ් මලික් එංගලන්ත පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 33කට දවා ගත්තා. පකිස්තානු දෙවැනි ඉනිමට එක් වූ ලකුණු සංඛ්‍යාව 355ක්.
ආරම්භක පිතිකරු මොහොමඩ් හෆීස් ලකුණු 155කින් එයට දායක වුණා. ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 283ක්. එහෙත් එංගලන්තය දෙවැනි ඉනිමේදී ලකුණු 156කට සියලු පිතිකරුවන් දැවී ගියා. මේ තරඟයේ වීරයා සම්මානය මොහොමඩ් හෆීස් විසින් දිනාගත්තා. තරඟාවලියේ වීරයා සම්මානය පකිස්තානු පිරේ යසීර් ෂාට හිමි වුණා. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනියක් දින තරගයේ ජය සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව මෙම තරගාවලියේ ජයද සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. වර්ෂාව හේතුවෙන් එම තරඟයේ පන්දු වාර 38කට සීමා කරන විට ඔවුන් ලකුණු 214ක් ලබා සිටියා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට හිමි වූ ඉලක්කය ලකුණු 225ක්. පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස කුසල් ජනිත් හා තිලකරත්න දිල්ෂාන් පිටියට පිවිසියා. දිල්ෂාන් මෙම තරඟයේදී කලින්ම පිටියෙන් ඉවත් වුණා. දෙවැනි කඩුල්ල සඳහා ලහිරු තිරිමාන් හා කුසල් ජනිත් ලකුණු 156ක විශිෂ්ට සමතතාවක් පැවැත්වූවා. කුසල් ජනිත් දැවී ගියේ ලකුණු 99ක් ලබා සිටියේදී. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට 6.4ක් හා 4.6ක් අන්තර්ගත වුණා. ලහිරු තිරිමාන් නොදවී ලකුණු 81ක් රැස් කළා. නියමිත පන්දු වාර සඳහා පන්දු 9ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහී ඉලක්කය පසු කළා. ඒ වන විට දැවී ගොස් තිබුණේ කඩුලු 2ක් පමණයි. තරඟයේ වීරයා සම්මානය කුසල් ජනිත් විසින් දිනාගත්තා. මෙම තරඟාවලියේ අවසන් තරඟය අනිද්දා පල්ලේ කැලේදී ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. අමරිකන් ඩොලර් එකක් රුපියල් 141.26යි. යුරෝ එකක් රුපියල් 153.50යි. සෞදි අරාබි රියල් එකක් රුපියල් 37.67යි. එක්සත් අරාබි එමිරි ඩිරාම් එකක් රුපියල් 36.46යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 199.728යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 466.24යි. ඕමාන් රියල් එකක් රුපියල් 366.91යි. කටාර් රියල් එකක් රුපියල් 36.81යි. මේ සමගින් කලම්බු ටෙලිවිෂන් පුවත් විකාශය නිමාවට පත්වෙනවා. රාත්‍රියේ 9 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග යලිත් හමු වෙමු. ආයුබෝවන්.